ආදරනය දරදරයනි අපි මීට ප්‍රථම පාඩබෙන් සාකච්ඡා කළේ විවාාධ පාර්මයන් තුසි නි්ප නිර්මාණය කළ ආදර්ශ ප්‍රස පත්්‍රට අදාළ පළවෙනි ප්‍රශ්පත්‍රයේ නම් වාස්තවික ප්‍රශ්්‍රපත්‍රය හා සම්බන්ධ ප්‍රශස සාකච්ඡා කලා බහුවරණ ප්‍රශසපි ඉතාම හොඳින් සාකච්ඡා කලාා සැපීම්වර් ගැනතයෙන හිස්තැන් පුරුණු ප්‍රසපි දෙවරු සාකච්ඡා කර. අපි අද කතා කරන හි අවසාන කොටස එනම් වාස්තිික පේපරේ සැපීම් වර්ගේයට එන නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න මතගතියාගන්න දැන් දෙවන ප්‍රශ්්‍රපත්තරයට සාර්ථකව පිළිතුරලන ලකුණු හැත්තප හසු අසූපා අනු පවා ගන්නාය වැඩි දෙනෙක් ෆස් පේපරගේයේදදි ලකුණු හතලිය හතලිස්පා පනා උපරිම පනස් පාට වැට්නොගෙන හමදම් මතක් කරා. ඒට තවත් එක හේතුවත් තමයි නිශ්චිත පිළිතුරපේක්ෂි ප්‍රශ් ැමතර නිශ්ිත වම පිළිතුරුලි යන්න හරි නිශ්චිතවම සෑම පාඩම් ඒකක්කයකට මදාල හැම පාඩ මක් ම අපි හොඳින් අවබෝධ කරගනින් දුව. විෂේණදසේ සමහර පාඩම් මේකවල සමහර පාඩම් ඔබ කඩින්කඩ මඟහැරගත් අවස්ථා තියෙනවා නම්. තියෙනවා නම් වාස්තිික පේපරකයේදී මේ නිශ්ෂිත පිර අපපේක්ෂිත ප්‍රශ්නවලු ඔොබ ෆෙල්ල එකයි වන්. එනිසා අඔබට පාටමාලාවට සම්බන්ධ සිසුන්ට වාසනට වගේකුණු සම්බන්ධුනාන ඒ සම්බන්ධ විච්චර බැගැරලුවක්වෙෙනිනේ. ඒගොල්ලන්ට මොනොහරි අසනීපතත්වයක්කෝ වෙන පෞද්ගලි හිෙතුම පියම්බම් පාඩම් කොටස් මගහැරුණා නම් ඔබට පුළුවන් DPකන් පාටමාලාව තුළින් නැවත නැවතඒ පරිශිල්ලය කරලා සමස්ත පාම් සමස්ත පාඩම්බල කිසියම් ඌනතා ඇත්තිරන වනතාව මගැරල්ලා සමස්ත විසි දේශම ඔබේ මනසට ඇතුළු කරගන්න ට තවත්වස්ථාවතිර පැදිලිනි මුලින් අපි බලමු වර්ලත් ව්‍යාපාර පිළිබඳ ප්‍රකාශ දෙකක් පහද දැක්වේ. අද ලෝකයේ ලොකුම ටන්ඩ් එකත්තමයි ප්‍රැන්චයිස් බිසිනිනස් නේ වර්ලත් ව්‍යාපාරකමය ඉහෙයා මතගනි වරලත් ව්‍යාපාර කියනකොටම දැම වරලත් ව්‍යාපාර සංකල්පය ඔබේ මනස තුළ කැලබෙන්ඩෝන කැෑ රෙන්ඩෝ හම ොත්ව පරමට උත්තර ැේ බ වර්ලත්ව ආපාර ගැන ප්‍රශ් කියවනවා කිසිමදයක් ඔලු කැලතේ නැත්තන් ග ොට විශෂයන සබ්ජෙක්්ට කන යයාදාල පාඩවම මිස්කරගන තිය හෙම වෙන්න බෑ මොකද වර්ලත්ව ආාරක කියන්නේ කිසියම් මව්වා ඇත්තනක නිමවුම් එයාලගේ වෙලදලකුණ හෝ වෙළදනාමේ යටතේම අලිවි කරන්න හෝ නිපදවා ලිවි කරන්න වෙනත්ව ආපාරකර වසර දේන එකතමලදාම්ර වරලත්වආ පාර්රම කිය එතකොට ඒතනය වරලත් හිමියාගේ වෙළදලකුණු සහිත බහන්්ඩ ඔෝගෙන් මිලටගෙන නැවත විකුණයි. ඒක ආයතනය වරලත් හිමියගෙන් ප්‍රංච ඉසකින්. මව්වා තනෙන් බහන්්ඩ මිල දියරගෙන ඒගොල්ලගේ ට්‍රේඩ් මා්‍ය කටතේ විකරුණු. Bයතනය වරලත් හිමයාගේ වෙළඳලකුණු යටතේ බහන්්ඩ නිෂ්පාදනය කර බෙධාරී. Bීආ යතනය කරන්නේ මව්වා එතනය වෙළද ලකුණ යුදාගෙනම නිෂ්පාදනයත් කරලා අලිවි කරනු අරක නිෂ්පාදනය කරන්න මිලදීරන ලාභ ඇත්තිය අලිවි කරනු මැතකන වඩලත් වෙළදාම් ක්‍රමය හෙවත් වඩලත් ව්‍යාපාර්කමය කියන කොට අපට මතක්වෙෙන් නොනේ වර්ලත් ව්‍යාපාර වට දාළ ගිවිසුම් වර්ග තුනක් නැතන් ගිවිසුම් වර්ග තුනකින් වර්ලත් ව්‍යාපාර තුන් ආකාරයකින් කරලියට එනවා එකක් තමයි නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක් න් කියන එක ඒඇන්නේ මව්වායතනය නිමවු ඒගොල්ලන්ගේ ිලද අරගෙන යාලග වෙළදලකු යට විකුණන් අවසර අරන්තියනන ඒතමයි මොගක්ද. නිෂ්පාධිත වරලක්ට ආපාර්කමය කිය කියන්න. අනිත්්‍යගතමයි නිෂ්පාධන වරලක් ආපාර්කමය මැනිෆක්චින් ප්‍රන්චයිසින් කියනක් එකඇන්නේ වල්ලත් හිමියගේ නිෂ්පාධිත ඒගොල්ලගේ ප්‍රමිතියන්න්නනුව නිපදවල ඒකොල්න්ගේ වෙෙලදලකු යටට විකුණන්න. හරන්ති බියෙනන එක තමයි නිෂ්පාදන වරලත්ව පාර්රම කියන් දේසි සරලයින් නිෂ්පාධතියකිටි නිපදවන්න ඇගොල්ලගේ අරගෙන ලාව්‍යත්තයමකුන් හ ටේඩ් නේම ගොල්ලඟටේඩම හුත්න නිෂ්පාදන වරලත්ව පාර්කමේද අපි ඒගොල්ඟ ප්‍රමිතියෙන් අනුව එයාලගේ නිෂ්පාදන කොන්දේසි අරතය අපිම නිපදවල අලි කරන්න ඇගොලඟ ට්‍රේඩ නේ ගර තුන්වැනි එකතමයි හොඳ මේක බිස්නස් ෆෝමට ප්‍රන්චයිසි. ිෝ මට් ප්‍රන්චසින් ව්‍යාපාර ක්‍රමේ සඳහ රලත් ව්‍යාකමයකිෙනෙ එකක් කියන්. ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර කමය. ඒ යන්නේ මව්වායතනයේ නිෂ්පාධිත එයාලගේ ප්‍රමිතිී යටති නිපදවල එයාලගේ ට්‍රේඩ් නේම් එකට අලිරනව අලිවිිකිරීමේදී. මව්වායතනය අනුගමනය කරන සියලු ව්‍යාපාරික ක්‍රමවේද මේ වරලත් ලාබියත් අනුගමනය කරනවා. මව්වායතනය, ියාවටන ගන සියලු ව්‍යාපාරික ක්‍රිය ආකාරකම් ඒ ආකාරයම වරලත් ලාබ්‍යයක්ත් වනුගබනය කරන්න ද. ොටම වෙ වෙළඳ සැල නැත්තම් ව්‍යාපාරි ස්ථානය පවා ඉදි කරන්නේ මවවාතනය සැලසුම් අනුව. වර්ණ යුදන්නෙත් ඒ මවවාතන සැලසුම් අනු. සෙවක නිලෑතුුම මව්වායතනය විදිටම හැම දෙයක්ම වෙන්නු මවවා අතන විදිට එක තමයි ව්‍යාපා ක්‍රමය බිස්නස් ෆෝමට් ව්‍යාපාර් ක්‍රමය සඳහූ ගේ ප්‍රධාන ක්‍රමතුනකින් වරලත්්‍ය ආපාර ලෝකයට ප්‍රවේශ වනවා කරලිටේ නවා එම්කන් යන්නේ පලිනයින් එඒ එතනේ වරලක් හිමියාගේ වෙළද ලකුණ සහිත බහණ් ඔහුගෙන් මල දීගෙන නැවතවි කරන්න එකමකද නිෂ්පාදිතක් පඩක් ප්‍රඩක් ්‍රන්චයිසින් කියන එක නිෂ්පා දිතවරලට ආාරමේ ව්‍යාපාර්කමය නිතසනකුත් අහනෝ. මව්වා ඇතන නිමෙවුම් මිලදී අරගෙන අලිවිකරන්න. මොකදධාරණය දැම් විභාගට කීපසරයක්ක් ම දහර නැහවන්නේ මෙ එ එවැනි අහන්න පුළුවන් කියෙලා නුමාන කරන වස්ථාවක් මේ ප්‍රර කරන්න නතකන ඒ විවාල්ක විසන මෙහුනවත නැවතන වතත් තහන්න පුළුවන් නිෂ්පාදිිත වරලත්ති ආාර්ක මෙති වෙෙන්නේ මව්වා ඇතනේ නනිමෙවුම් එයාලගේ මිල දී අරගෙන යාලගගේ ට්‍රේඩන ම ැට ැපිත් අලබි කරනවා ලංකා මොකක් දුදාහරණ මැක්ඩොනල්ස් ගන්න බෑ මැක්ඩොල් ති සමස්ත ඇමෙරිකාවේ මූලස්ථානය මැඩල්ස් ආයතන සියලු ්‍යාපාකරන වේදත් මෙමහනුගනය කරනවානි ඒ බිල්ලින්න්න එක හ නිර්මාණය ඉන්ටර්න ලෙව් ග්්‍යියන්තර සැකැස්ම තේරවාදඒවගේම භෝජනාගර සකස් කරන ආකාරය ඒවගේම ආයතර පරිස මිදුලේ සිටින් එක සියල්ල කොම එක වගේ ඒ්‍යාපාර්ක්‍රමය මේකැන මව්වාර්තනය නිමු මිල ද අරගන ඒගොල්ගේ බේනේම ගැතල විකරන චරන බැදීම අප වරම දීමක් නෑ මොකක් ද දහරතකොට අයිෝOCී ගන්න පුළුවන් න අයිෝසිි ඉදියන් ුල්කම් පැණ කෙනන ඉදියාව විශාලතම හතරවන තෙල් සමාගම එක දෙකතුන තවතියනවා. එතකොට අෝOC සමාගමත් එක්ක ගිවි සුම්ගහගෙන ඒගොල්ලන්ගේ ඉන්දන අපි මේ ගැන ඒගුල්න්ගේ ටේ නෙම ැතන යෝ දැ පෙ ලංකා පෙට ෙටල් නේ අපේ මට ේ ඇතුර මගේ මගේ නමක් නෑන මගේ ටේ්නෙම එකක්න අයෝසි නමේ ුුණ යන් අපි අලිවිකරනු තේරවාත් නිසු දාාන පුුවන් අෝOC. දනා ල අයුසි දෙමත් ඇති බිආයතනය වරලත්හිමයාගේ රදලකුණු ඇරතේ බහන්ට නිෂ්පාදනය කරමවිෙධාරන්නවා නිපදවීමයි විකිණීම දෙකමර හෙන නිෂ්පාදන වරලක්ව යපාර කරවය මැනිෆෙක්චරින් ප්‍රන්චයිසින් කිය නිෂ්පාදන නිෂ්පාරන වරලතු යපාර ක්‍රමය මොන දුදාාරණ ගොඩක් තීරවනේ මැක්ඩෝ තේරවා කේප් සී තීරවා පඩාහොඳයි මේ මද කොකාෝල තුකොල් මක් ෝස වගේ ගොඩක්වැ බ බිසිස් ෝමට් පැත්තරන්නේ ව්‍යාපාර ක්‍රමේ ස වරලත් ්‍යාරණ ෙ මැක් නල රස්ට රට පවා මව්වා අත රස්ටරන්ටගේ මඩලටම් කරන් ඒ තරයි මව්වා අතනේ සේලු ව්‍යාපාරික ක්‍රමවේදනු ගමනය කරනවා. නමුත් මේ කියන නි්පහම ක්‍රමවේදනු ගනය කිරීමක් නැහැ මව්වා අතනේ ප්‍රමිතියට ඇතේ මව්වා අතනය වෙලදනනාමේ යටතනනි පැදනමි කරන. උොද කොකාකෝල හොඳ බුදුහාරණය ැන් ඇමරිකාවේ කොකාකෝල බේවරජ සමාගම කියන මව්වා අතනෙන් ප්‍රමිති අරගෙන කොකා කොල නිෂ්පාදනය කරනවා කරලා ඒ මෞව්වාතනය වෙලදනාමේන කොකාකෝල ඒත අලිමි කරනු කරවා. ද කොකා කොල නි්පාදන හරිහැදි එත මේ වගේ ප්‍රස්ථ වරද්ධ ගන්නය පමකද ඉතාම නිර්වුල්ල ලියල ඉතාම විශවාස ලකුද දෙක ගර ළ පරස. පිළ ප්‍රස්තික් බලමු පහත දැක්වෙන්නේ විවසායකත්වේ නවීන ප්‍රවණතා පිළිබඳ හැඳින්වී කකිපයකි විවසය කත්ත අලුත් ප්‍රවණතා තයරෙනවනි ප්‍රවණතා කියන මොරෝද ට්‍රෙන්න්ස් කියයන් ට්‍රේන්ස් කියන්නේ පෙරට වඩා වෙනස් වී ඒ වෙනස්වීම් එන්නන් වර්ධනය වන සවභහා ඇත්ති වෙන එකතමයි ප්‍රවණතා කියන් විවසායකත්තේ නවීන ප්‍රවණතා පිළිබඳ හැඳින්වීමම් හිපික් මේවා ඇත්වන විවසායත්ව ප්‍රවණතා නම් කරන්න. මේවා ඇත්තුවන විවසායකත්ව ප්‍රණතා. පලවෙනික තමයි සමාජ මෙහෙවරක් කිරීමේ අරමුණෙන් සිදු කරෙන නවෝත්පාදන එකන නවෝත්පාදනයක් බිහි කරනවා සමාජයට සේවයක් සැලසීමය අරමුණින් ලාබිපේමය අරමුණින් මනෙවී දැම්බලන්න ලෝකයේ පුරා පහෝගිය වසර කීපයකම කෝවි් වසංගතය පැතිරලා ගියාන එතකොට ඔය සැරිටයිසස් ඒ වනත්ං පහසුවෙන් අත්සෝධන මෙවලම් උපකරන ඒම නිර්මාණකරම වසත ඇතුුණනානේ යගින් විසබීජ හරණය කිරීමේවල විස දහස්කානක් සේවය කරන සේවකින් ඉන්න කර්මාන්ශාලාවකට දහස්කානක් පුද්ගලන්ට බෞතිකෝ සමීපවෙලා චෙක්කරන්න බෑනි උන කතුව තුතිල න චෙකරන ය කරන්න බෑ එකක් වෙලා නව නික අවදානම්. බෝයිඩ පුළුවන් නිසා සිබවි හරණය කරනයන්ට තින එක ඇතුළු යන්න තින් සූස්කාල රේනවා විසිබීයින් සැටස සේනවා අපේ ඇගේ ති ජර්මක එලිට යනේ ඒක අළුත්ත දයවල් නිර්මාණය කරන්න ලංකාවේ තරඟට නිර්මාණය කළ ඇයිවි සමාජන මෙවරක් කරන්න සමාජ ර අත්‍යවශ්‍ය දේවල් ිත කොටනේ ොකක්ද සමාජී වසාය කත්තේ මකක්ද සමාජීය විවසායකත්ව සමාජී විවසාය කත්ව පරිසරේ සුරැකීම හර සංකල්පය කරගත් විසසාකත් හර කෙනනගද මි මූලික සංකල්පේ. පරිසරේ ආරක්ෂාකරීම තමයි මූලික සංකල්පය. මූලික තේමාව මූලිි ලක්කේ එනම් පරිසරේ ආරක්ෂා කර ගැනීම මූලික සංකල්පය කරගෙන නැතන් කේන්ටකොට ගෙන ව්‍යාපාරිකව නොව නවෝත්පාදන බී කරනෝ නවත්පාදනය දෙනවනන් එකත් එනම් විගසායකටයක් මොගත්ද . රිසරේ ආරක්ෂා කරන කෙන පරිසර ආරක්ෂා කරන පරිදි පරිසරට හානිකර නොවට පරිදි ව්‍යාපාර කරනු හඩගසාගත්තම අපි ඒ ව්‍යාපාර නම් කරනවා ග්‍රීන් බිස්නස් කියලා. හරිත ව්‍යාපාර කියලා. එන මේ හරිත ව්‍යාපර සංකල්පිනම එකෙන් එනමගද හරිත වවසායකත්වේ. හ හරිත ව්‍යාපාරය තිකරල පරිසර ආරක්ෂා කරන කටයුතු කරන නිසාම එවැනි නව උත්පාදර බියකරොපි නම් කරනවා හරිත වවසායකත්වය කියලා. හරිත. න් හරිත විවසායකත්වය තුම්මනක විවිධ රටව ජාතීන් හා සංස්කෘතින් අතර වෙනස්කම් හඳුනාගැනීම තුළින් අවස්ථා සම්පාදනය විවිධ රටවල ජාතී හා සංස්කෘතිය අතර වෙනස්කම් හරි දෙකේක රටවල ජාතීන්ගේ ංස්කෘතින් වෙනස්කම් තියන ඒ වෙනස්ක හඳුරගෙන ඒවට වෙච්ච නාකාරෙන් අපි බණ්ඩාසිවා නිෂ්පානය කරල විිනීමේ ව්‍යාපරවස්ථහයා ගන්න. මොකද මේ කියන්නේ ගෝලිය විවසායකත්තේ මළු ගෝලටමන ලම මුළල ලෝකෙ සිරුරටවල්ට ැලප නාකාරෙන් අපි නොවත්පාදන ි කරන. එන ගෝලිය විවසසායක. හර ව ආයතනයක් තුළ කටයුතු කිරීම තුලින් ඇතිවන නිර්මාණ සීලිත්තේ. දැන් ආයතනයක් තුළ කටතුගන ගැන රැකියාවකගේ දෙදනවා කියන්නක. යම් රැකියාවකෝ රැකියයා කීපයක නියලීමෙන් එයා දෙකීම් ලබනු. දැනුම වර්ධනය කරගන්න. පලපුරද්ධක් ලබන. එඒයනුවයා ලබාගත්ත දැනුම පලපුරද්ධ මගින් අලුත් තලුත් නි්පාර හඳුවාදුන්න. ආතන තුළින්ගැන වෙනම විියවසායකය බිහිවෙන නෑ මේ අපි. සලකාබල්ල විවසායකට අයිති ව්‍යාපාරය ඇතුළ සේවකයන්ගේ පලපුරුද දැනුම කුසලතයක ගොලුත් නිර්මාණෝටයන. අපේ ඒගොල්ලට පහසුකම්දී අවසරදිේ ඒගොල් ලවලුත් ද නිර්මාණය කරගන්න මතගෙන ඉන්ට්‍රාපින ශිප්ිලිතා කරන අභ්‍යන්තර විවසායකත්ව මතකනේ අභ්‍යන්තර විවසාකට් ගැනේ ්‍යවාාපාර තුළින් ඇතිවුණ විවසාකටයක්කේ පැදිලනි ් අභ්‍යන්තර විවසාකත්. ්‍රස බලමු හතරස්තුගලින් ප්‍රශ්නේ අන්තර්ජාතික වෙළදාමේදී නිදහස් වෙළදාමට බලපාන තීරුබ දුනොවන බාධ හතරක් නම් කරන්න අන්තර්ජාතික වෙළදාමේදී නිදහස් වළදාමට බලපාන තීරුබදු රෝන බාධා හතරා මොනවද තීරුබදු බාදක දන්නවනේ එකනේ ඉහල ආනයන තීරුබදු පැනවුවොත් ආනයනවල බහන්්ඩ බාන ාහ්ඩුල මිනිහිළ යන මම බහන්් ආනයන කරනම ලොක තිරුපදක් ගේවරු වෙල බානිවිිඩිඇතු කරනවා කද ඒ බහන්ඩ විකිරන්න සාමාන්‍ය මිල අිබෝවාගේ ආසාමාන මිලක්වත් මිනිසු ගණනෙ එතුරේඒ හණඩ විකිර ඒ නිසාමප ආනයනය කරන්න අන්න ආනයන සීමාවනවා. වෙලද මේ සම්බාධකය ඒ අයිතිමොට ැබේ තීරුපදු බාදකයගෙන අපන එන බදු වැඩ කරනවා. මේක ඇන තීරුබදු නොවර බාධ හතර. නෝ ආනයන සලාක ආනයයට පංගුණියම කිරීම මතකද ඒ දෙකෙන් ආනයනුට පාලනයක් ඇතිවුණෙනනි ආනෑයන සලාකයක් කියන්නේ එක්කෙ රටවලින් ඉදිරිවර්ෂයක් තුළ ගෙන්වන්න පුල උපරිම සීවා පනවන ඉන් හට ගෙන්න්නන්න බෑ නිකම සීවාවේෙනෝ. ආනයන පංගු කියන්නේ ඉදිරිවර්සය තුළ සමස්ත ලෝකයේ ට දහයකින් හරි පනාහකිඉහරිගමන්නේ අපේ රට ගැෙන්වල මුළු ප්‍රමාණ. මුලු ප්‍රමාණය අප එඇති යුරිය කියල යුරිය පෝර ටොන් දහ දහය ගන්නවන්නේ එකටවල් දයකින් වන්න පුළන් පහළු ගන්න පුළුව දහ දර්ට වැඩි ගින්නන්නේ එක තම ආනයන පංගුග ඒ දෙකෙම එෙන ආනයන පංගුලින් වෙන්න මොකක්ද ආනයන වල සීමෝක් ඇතිකෙන එනම් පලන එක තමයි ආනයන ආනයන පංගු නියමකිරීම පංගු දෙවනියක තමයි මොක ඔය වගේ අපනෑන අපනෑදවල සලාක පනවන ලංකාවෙන් ඉදිරිවර්ෂය තුළ ඇමරිකාවට තේටුන් පන්සීයයි, ඉරාකෙට තේටන් පන්දාස් පන්සියයි. ඉරාණෙයට තේටුන් එක සී පනෑ අදිවන් තීරණයකර වෙනවෙනම ඉඩට යවන්නේ ඒකෙත් වෙන්න අපනන මොල පාලක් ඇතිවෙන. අනික පංගු ලංකාවෙන් ලබනවර්සයදුට සමස්ත තේටුන් පනස්ධක් අපනයනය කරන චරයි වෙන රටවල් එකක්ුණොත්කවක් නෑ සීයක් ගත්තත් කමන්නේ ඔක්කුම ගත්තත්කමන්නේ අපි දෙන්න මුල වෙල ොටම විට් වෙච්චරකි. වෙනවෙනම වෙන් කරලන්නේ වෙනවෙනමෙන්ක කරුත්තුමයි ීමේ සසලාකින්. එම් අප නහ සලාකහා උපරන පංගු ගීමකිරීම තුන් වෙන තමයි ජාත්‍යන්තර වෙනදික විසු. තැ රටවල් දෙෙක් හෝ වැඩිගන්නක් අතර ජා්‍යන්තර වද විසම තියවනේ ඒ ගිවිසුමත් අන් නිදහස් අන්තර් ජාතික වෙළදාමට සීම පැනීමත් තමයි. අපෙන් යම් කාලයකදී යම් රටක් බහන්ඩ ටොන් ගණන් ඉල්ලනෝ. ඕනම ගර මුදලක් ගවන්නන් කෙලත් කරන දෙයක්නේ අපි දැන් වෙලඳදි විසුම්හන් ඒ ග විසුම්ගතරටොල්ටගේ යවෝම අපට වෙනේ විකර නිතිරයක් නෑ. එක්කෝ විකරට බෑ ගිවිසුමි මෙදානවා. ප එකරන් ඩෝලේ පිටස් තර ිකරට බැක තේරවන් එ ජාත්‍යන්තර ිඳකි විසුන් ඉල තව හතරක් පොටමුණේ හතරකි න තාමුණත් දැඩි විනිවේ ප්‍රතිපත්ති ඔබදැන්වවා ආනයනය කරන්න නම් මම ඇමරිකාවෙන් ඩොර් ලක්ෂේක බහන්ඩ ආනයනය කරන්න නම් මට ඩොල් තීනෙ පෙනල ොල් තිනෙ ොහද වාාජිැංකුල් ම වාංජිබැංකුවට ඩොල්ර් ලක්ෂේ ැලපෙන්න රුපියල් ප්‍රමාණයඇද ම ඩොල්ර් අරගට ඩොලර් යවුත් තමයි මට ඇමරිකාන් බහන්ය වන්ේන. අන්න එකද දැඩි විනිමය සීමපන්න පනවනු දැඩි විනිමේ ප්‍රතිපත්තිය අනුගපනය කරනවා කියන්නේ ඒ ඉල්ලන විනිමේ ගානය උපරිමද අඩුුව දෙන්නේ නතඒ කට අයරන මැ වාස්තු වඩි කරන. ඒමගින් අපේ අර මොකද බාණ්ඩ ආනයනය කරන තින සැලසුම පොකත කරන අකර්මාණය කරනවා අදහෙර පත් කරන. එතකොට අපි බෙලබෙනවා අපරටේම නිෂ්පාදල බිහි කරන්න. එෙමන ජාතන්තර කිසම එකක් අනෙක් ගතමයි විනිමේ දැඩි කලදාම් දැඩි. විනිමය ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම තවත්තින්ද මූලිකෝසිෙන් නොතමයි තීරුබද නෝන බාදාවට එහරි ඉලකට හැන්රි මිනිස්බර්ග්ගේ වර්ගීකරණට අනුව කළමනාකරුවකුට අදාළ තීරණ භූමිකාවෙයි උප භූහමිකා හතර නම් කරන්න. දැන් අපි දන්නවා හෙන්රි මින්න්ස් බර්ක් කියන මහා කළමනාකරුවෝ තමයි කළමනාකරුවන් එක්කෙක් අවස්ථාවල විවිධ භූමිකා තුළ කටයුතු කරනවා. විධ බභහමිකා වලට සක්‍රිය දායකත්වය ලබාදනයෝ කියෙන ලෝකයට පැදිලි කළේ. එතකොට හැරිමින්ස් බර්ගට අනුව කළමනාකරුවගේ භූමිකා තුළ තියෙනවන එකක් තොරතුරු මේ භොහමිකා අනි තීරණ මේ බහමිකා අනි අන්තර පුද්ගල භූමිකා අන්තර පුද්ගල භූමිකා ඉන්ටපර්සනල් රෝල්ස්කේරේ අතර පුද්ගල භූමිකා දැන් ඕනම කළමනාකරුවෙකුට යම්යම් පුද්ගලයනි සමඟ ගැටෙන භූමිකාවල් යියුක්ත වෙන්න වෙන කළමනාකරුවකුට සීතල කාමනයකට වෙලා හුද කලාව කටදුුරන්න බෑ ඔස රාම කරන බැරි කළමනාකරුවකුට යම්යම් පුද්ගලයෙන් සමඟ ගැටමින් යම්යම් තීරණ ගන්න වෙනවා. එවතමයි අන්තර්පුද්ගිල භූමිකා කියවීම. දැන් බාහිරායතනයක පෙතමු කල ස්නයිට් එකක් ආයතනය සේවකයන්ගේ කාර්ඵලගේල කුසලතා පූර්ණ සේවකයින්ට සම්මාන පිරණමන්න රාත්‍රියකට ආරාධිතය වසයෙන් ආරධනවක් ලැබුණුත් සහභාගවෙන් නොිතර පුද්ගලය වෙනුවෙන් කර ඉල්ලිීමක් ස්්ට කරන ප්‍රධානක් වසයකට සභාවවා තොනේ අන්තර පුද්වෙලි. ඒවාගේ තොරතුර මේ භූමිකා ගැන ළමනාකරුවන්ට ආයතනය තුළ පරිසරය මෙන්ම බාහිර පරිසට අදාල විවිධ වූ දත්ත රැස් කරල තොරතුරු බිහි කරනු තීරණ ගන්න. එදේ කරනවා තොරතුරේ භූමිකා අනික තීරණ මේ භූහමිකා කියන්නේ ළමනාකරුවන්ට බිවිධ තීරණ ගනිමින් කඩිදුකරීමම අස්වාව දාවනෙන ඇතමයි තරණ මේ භූමිකා. මේ හන්නේ අනුව කළමනාකරකුට දාලා තීරණ බොහොමිකාවේ උපභූමිකා හතර. මෙ තීරණ මේ බුහමිකාවල උපභූමිකා හතරක් රඟදක්වන් වෙනෝ කළමනාකරුවන්ට වුණවාදී මේ සියලු බූහමිකාවලින් වඩ තීරණ ගැනීමක් හරිද එකක් තමයි ජවසායකය. කක් තමයි වවෝසායකයෙන හොමිකාව. විෝසායකෝ කරන්න මොක තීරණ ගන්නවන ඒ තීරණමන නැවුම් තීරණ විසයකය කෙන අවදානම් හඳුනාගෙන අවදානම් වට මුහුණ දෙමින් මිනිස් අවශ්‍යතාසා භුණනා තුටිමත් කරන නව බණ්ඩ ආසව නිර්මාණයර කෙනක් එතු එත එය තීරණ ගන්නවනේ ම මොක් හද ඒ හන්ඩේ පී බහන්ඩේ තීරණ ගන්න වෙන වවෝසැකක භොමිකාව අනිත්්‍ය ගතමයි ගැට. බා පාලනය කරන්න බ ගැටලුන තම් බාධක විසදන්න පාලනය කරන්න ඩිස්ටර්බන්සස් හැල්ලකන එක දැන් කොහොමත් ව්‍යාපාරයක සේවකෝ අතර සේවකෝ කළමනාකරුව අතර කළමනාකරෝ තරත් කලක් කියනකොට විශානු බද්ධව මත්ත ගැටුම් ඇතිවෙන්දද ඇතිවෙනවා. ඒ ගැටුම් දීර් කාලන ග න්න තකට ව්‍යාර ෙහුම් ක්‍රාලයටට පනමෙන නි්පාදර ගුරත්වය පහල වැටන විකුණු මඩුවෙන ලාබ පහලයනු ව්‍යාර ංකො තුල හල්ලන පුරුව ඒ නිසාසයි ගැටුම් අනිවාරයෙන්ම හැකි අවම කාලයක් තුළු. අවම මට්ටම දීම පරිනත වෙන්න පෙර ඒ ත තද බල ප්‍රශ්ටයක් නොව වෙන්න පෙර අනිවාරයෙන්ම ඒ ගැඩ්ඩුවලට සි දුම් දීන ගැඩලු සමපත කරන්න ඩ එක තමයි බාධාපාලය කරනත ගැඩලු පාලය කරන නැත ගැඩලුසි දන්නාගේ භූමිකාව තුන්මෙන එක තමයි එතකට තව ගත්තොත් සම්පත් බෙධහරන්න ආයතනයක් සතෝතින සම්පත් සීමමිතයිනි මේ සීමත සම්පත් ආයතනය සියලුම අංස වෙත කාලින් කාලට බෙධහරින් දෝලින් එක්කන්සේකට අවශ්‍ය ප්‍රමාණයේ සපයනවා න් ඩුවුන් සැපි තුකොති ඒත් සමස්ම මෙ හුම් ක්‍රවල අඩ පනමරෝ. ඒ නිසා ස්පෞතින සීමති සම්පත් අවශ්‍යතායමත නැත ප්‍රමුකතාවේ සල කළ සාධාරන පදනක් ඇැ සීවුවන්සේට බෙදැරීම තීරණ ගන්න මෙමෝ එන එතර තීර ගැෙන භූමිකවක්න්නේ සම්පත් බෙහරින්නා වසේ. සම්පත් බෙධහරින්න. සම්පත් බෙධහරන්නම් ටයා තීරණ ගන්න ඒ අන්සර කොච්චර සම්පත් දෙනවද වියන්සර කෝචර සම්පත් දෙනවා තිීරණය හතරනික තමයි විවසායය බාධාපාලනය කරන්න සම්පත් බෙධහරන්න මොගත්තාව ගිවිසුම් නිගෝෂයට ගිවිසු ඇැති කරගන්න නැතන් තොරතුරු වදහසු මාරු කරගන්න නිගෝෂයට කෙනෙති තේ ඇස නිගෝෂීයට එකන්නේ ගිවිසුම් ඇතිකරගන්න ආයතනය වෙනුවෙන් බාහිර හෝ අභ්‍යන්තරා විසිසම බාහිර පර්ශෂයන් සමග ගිවිසුම් ඇතිකරගත් තොරතුරු හුමාරු කරගන්න පුලුවන්කමල බෙර. එකකො ඒකත් ොකක්ද තිීරමය භෝමවිකාවන් තේෙනුවන්. එමනම් ගිවිසුම් ගිවිසුම් ඇතිකරගන්න ඇතිකර ගන්නා නත්තන් අදදහස්. මාරු කර ගන්නා කළෙකුව හරි ගේ තීරණ මෙභූමිකා හතරක් ක්‍රාත්මක වලෝ අපි බලබූවිල ප්‍රශසය සංවිධානයක පළදාහිතා වර්ධනය කර ගැනීම සඳහා යුදාගන් ලබන නවතාක්ෂණික කරම හතරක් සඳහන් කරන්න සංවිධානයක පළදාාහිතාව වර්ධනය කර ගැනීම සඳහා දගොල්ල බට නව තාක්ෂණක කරම හතරක් සඳහන් කරන්න. දැන් ඇත්තටම වර්තමානයේ අපි ජීවත්වනි තොරතුරු යුගයකන අපි ඉන්න ඉන්ෆෝමෂන් ඊරවලන්. තොරතුරු යුගයකඉන්නේ තේවි කෘසිකාර්මික යුග ඇගිරිකල්ට ඊර කෘිකාර්මික යුගයේ දේරයුගගේ ක්කොම පහගලතින් තොරතුරු යුගයක ජීවත්වන අපිට අනිවානයම කැමැති වනත් අකමැති වනත්. තොරතුරු කළමනා කරන තාක්ෂණය භාවිතා කරන්න වෙන ොතුරු කළමනාා කරන තාක්ෂණය භාවිතා නොකරන ව්‍යාපාරිකෑ සාම්ප්‍රදායක ව්‍යාපාරිකේ. ය පසුගාමී ව්‍යාපාරිකයක් යා උඩු ගම්ඹල පීනන්නන්නේ තෙරද අසාර්ථකයි. නිසා අනිවාරය මද පුංචි ව්‍යාපාරිකන්ට පවා සිදු වෙනවා මෙ තොරතුරු තාක්ෂණය පහස ලබන්න. තොරතුරු කළමනා කරන තාක්ෂණයකනයක තමන්ගේ ව්‍යාපාරයට බද්ධ කරගන්න ආදේශකරගන්න වෙනවා. එහෙම උනොත්තමයි වඩා නිවර්ධතීරණ ක්‍රියාසීලිතීරණ ව නිස්්පාදන වේගේ වැඩි කරගන්න ක්‍රමවේද ගුණත්වේ වැඩි කරගන්න ක්‍රම ේද අපට හෙළි පෙහිලි කරගන්න පුළොගෙන එතකොට. එතකොට පලදා ඉතාව වර්ධනය වෙන්. එනම් පලලිකතමයි තොරතුරු කලමනා කරන්න තොරතුරු කළඹනා කරන තාක්ෂණය භාවිතය පලමිනය දෙවනයක තමයි කැැඩවනි තාක්ෂණය කැම් කම්ුර ඩ මනිිෆක්චර පරිගණක ආධාරක නිෂ්පාන කරමේ අනිැැුර ිසන් පරිගණක ආධාරක නිර්මාණ කරමේ තවත් ොන ගරපුුවන් සි කම්ටටෙගටමක්ච පරිගණක සමෝධ ආනිති නි්පාද කරමේ මෙන්න මේ වගේ නව තාක්ෂණ ක්‍රම භාවිතා කරොත් අනිමාර්යෙන් පලදාායිතාව පරදරය කරගන්න පුළුවන් තේරුවන් එනම් පිකල්ලිමුණේ පරිගන අධාර පරිගණක ආාර පරිගනක ධහර නිෂ්පාදනය භාවිතය කවපුළුවන් පරිගණක ආදහර නිර්මාණ ක්‍රමය කම්පුුරයට ඩිසයිනඉන්නේ පරිගනක ආධහර නිර්මාණ කමයි නිර්මාණය භාවිතය සංවිධානයක පලදායිතාව වර්ධනයකෙන් තවත්කත්තමයි සේවක පුහුණ හාසංවර්ධන. හො නිෂ්පාදන ක්‍රම වෙනස්ව වෙන. අලුත් යන්ත උපරණ එනෝ භාවිතය. ඒ පරිහරණය කරන දන්නත්තං ඒයි ආරම්බිදිි අපේ ඇතිම කොටවෙන්නේ. විිනාස්සි ලක්වෙනවන. නිසයිකට පුහුණුවක් දීලා නිතරම යාවත් කාලින කරන්නඕන්. සේවකෝ අබ්ඩේට් කරනවනන් ඒයාලගින් උපරිම ගුණාත්ම සේයක්කිලිට එනවා. ඒසා අනිවාර්යම ඒගලගේ වැරදි අඩුවෙනවා ඒේ සම්පත් නාස්ති වෙන්ඩෙමනේ බල එක්ස්පිීරෙන්න්ස් ේල කෙනෙක් හිතන්නකු හොඳ පලපුරුදු ෙදිිමසන්නක්ගෙන් ඔය පොරිිපුර නූල් කෑලෝ ගේරදිතම අපපතයන් එඒයාදන්න නාස්ති නොකරද පපන් ඩිසයි එක අනුවු. මම මගේනිවසේ මහන මිෂනක උදාගෙන කමිසයක් මහුත් මන්ක ෙඩිමට හකතම නාස්තිකරයි කම පුරද්නයන තේරවා නිසා අනිවාර එ අඩ්ඩුම සම්පත් ප්‍රමාණක් භාවිතා කරලා එගොල්ලු වැඩිම නිමුම් ප්‍රමාණයක් බිහි කරන්න අනිවාරයම දක්ෂතාව දක්වට ෝන් සදා සේවකෑන්ට කාලීනෝ පුහුණුව දෙකක් තෙරවන් කාලීනව සේවකයිෙන් පුහුණු කිරීම බල වි ප්‍ර්නය සත හ ප්‍ර්නය ආයතනයක නිෂ්පාදිිත මිශ්‍රයේ සමන්විත වන අංග පහත දක්වා ඇත ඒවා ඉදිරිෙන් එකින එක අදහස දක්වන්න ඔබට මතක ඇති අපි කතා කර ආයතනයක නිෂ්පාදිිත මිශ්‍රයි මතකද නිෂ්පාදිිත මිශ්‍රයේ අපි කොටස් කීපයක් කතා කර මකද රස කැවිලි පල්ලතුරු ලිපිද්‍රවියඒවගේම කුළුබඩු ඕගේ අපේ වැළවල්දාල කරින් ඕනම නිෂ්පාධිත මිශ්්‍රයක තියෙනම මූලිකාංග හතරක් ගසරල එකක් ගමුකු පි ගමුකෝ පලතුරු පල්ලතුරු ස පේතමු පානයන්න ප්‍රස කැවිලිම රස කැලි රස කැමලි පලතුරු අම්බ ඒර්RTේ මී අම්බ මී අ ම අබෝනග සින්දුතින් අනික කර්ථ කොළම්බ කත කළභ දෙක කෙසල් අබදමර කෙසල් හමි කියන සිදුල් කෙසෙල් එක වර්ග දෙගත්ත එ ඇම්බුල් කෙසෙල් දෙක ඇම්බුන ජනප්‍රන ඇම්බුම් තුන්න සිීණි කෙසෙල් රසකැවිලක මස්කට් දෙක පැණි බූන්දි පැි බූන්දි තුන්න කේක් තිබ කිය රටයිදි කෙක් ඩට ක කිය රටයිදි කක්ී චොක්ලට කේක් වැ මෙ එතකු බහන්්ඩ මිශ්‍රයක් කිය කියන්නේ කිසියම් මලිවකරුවේ ඉලක්ක වෙළඳ පොලට හඳුන්වා දෙන බහන්ඩ පැළවල් සම්කීපයක් සහඒ පැළවල් තුළ ඩංගු අයිතම සමුහක එකතු කිසිදු ව්‍යාපාරික කනි බහන්ඩ වර්ගයක් පමණක් විකරල සාර්ථක වෙන්න බෑ. දැ මට කඩයක් තිය නවා ම මේක පොල් විතරක් විකරුණු. පොල්කඩි සාර්ථකනයැ අලු පොල් දැක්කම ඉපාරය යන කෙන දැකල ඒ ක් පොල් ගඩි විතරක්ගන්න මගේ ගණට එන්නේෙන. සාමාන ග්‍රොස්සරරිහකට සුප්‍රරිවිලෙස ගේයාම පොල් විතරක්නන්නේ නිසරවස හැමදයක් මරන්නට කාලිතුර එස එකක් විතරක් විර හර ගන්නේ. ම පෝල් පොයින් පෑන් පමණක් විකරුණු බෝ ෝල් පොයි පෙන්සට පෙන්සෙන්ට කියලා නමුක ුද්දාගන්න බෝල් පොයින් පෑම් විතරම සාමාන්‍යය ඕකු විතරක් ගන්නේ එන්නේනේ භුක්ෂෝ පැගරයාමඒ කුම දෙවල් ගන්න පුළො නිසා හන්නේ වගේ ඉක් පරිබෝ ව්‍යාරිකේ ඉලක්වවෙලෙනට පොඩට ඉලක්ක පාරිබෝගෙන්ට එක අහිතමයක් විතරමි කරන් සාර්ථකනය එක හා සමාන බහන්ඩ පෙළවල් බාට් කාණ්ඩ අප වරගෙන බණ පෙවල් කීපයක්කා ම කීපය කලිකර හණඩ විසේක කියන් ද මේගේ දෙකක් පලතුරුකයන එක පෙළක් මේ බහන්ඩ පෙලක් පඩක්් ලයින්් එකක් නැතම් බහන්ඩ වැලක්ක කියන්නේ එක සමානගති ලක්ෂණ තියෙන සමජාති බෝක්තින හන්ඩ දැම්බල පලතුරු කෙසෙල් සමානයින එක්කම අතුරුපසර කර දේවල් ප්‍රධාන පසර කන්න ෑන එකකවුටත් අතුරුපසට තේරවාද ඉදුනුමයිකන්න වගා කරන එකම ස්ථානයකර ඒවගේ නිෂ්පාදනය පරිභෝජනය විකිණනි මති කිසියම් සමීප බොගක් ගැල පෙර බෝත්තිීන්න ඕන එතකොට පලතුරු වර්ග තියනවා දෙකක් අම් කෙසෙල් එක ප්‍රභේත් තීර. රස කැවිල් වර්ග තුනත් තීර මස්කට පැණි බූන්දිි කඒක් එක ප්‍රභේතුරත් තීරු. එතබේක භාන් මි්‍රේ පලල කියන්නේ මේක පලල කියන්නේ පලලක පලල කියන්නේ පෙළවල් සංකයාව මේක පෙළවල් ඇත්තිර එක සමාන බහ්ඩ පන්තිරය පෙළවල් කියන්න පෙළවල් දෙක එන පල දෙකයි පස්ේ දිග දිග කියන්න මේ බහ්ඩ මිස්සේ සියලු පැළවල් තුළ අඩංගු මූලිකඉතම එකතු ප්‍රධාන අයිතමල එකතු ප්‍රභහේදර වී තේර දිග කියන්නේ එ මේක ප්‍රධාන යිතිම කිය ඇත්තිෙනවද දෙයි එකක් අඹ එකක් කෙසේ ප්‍රේදය ප්‍රධානායිතම දෙකයි ප්‍රධාන හන් දෙකයි දෙයි මේක තුනයි එකයියි නයියි පහයි එන දිග පහයි පස ගැබුර ගැුර ගැඹුර කියන්නේ මේ බහන්ඩ පෙළවල් තුළ අඩංගු ප්‍රධාන එතමයන්ගේ සමස්ත ප්‍රහේදවල එකතු සමස්ත ප්‍රහේදනගේතු තේවවා ගැර ගැ. මේක තින අම්බ වර්ග දෙක්. මී අම්බ කර්තකොල එන අපි ගන්න කියද දෙකක් ගන්න. තුනක් ගන්නේ මී අම්බ කර්තකොළ බබ අයි අම්ඹ කිය නෝද අම්බවල පවුල දෙකක් තේරවාද දෙයි. කෙසෙල් වර්ග තුර ඇම්ඹුල් ඇම්බුම් ස එනම් තර තුනයි මෙතරන දෙකයි පහයි. මේකයි හයක ප්‍රවේදන මේක ප්‍රේදය හතයි කේක් කල ප්‍රභේතුන තුනක් තියෙනවා එම් හතයි තුන හයි මෙතන අම්බවල ප්‍රභේහතු දෙකයි. සැල්ල ප්‍රභහෙද තුනම තුනයියි බායි මේක ප්‍රභහේදන එච්චරයි එලසා හයයි මේකෙත් එකයි හතයි මේක ප්‍රයේත් තුන තිරවෙන හයි තුනයි දය එම් ගැඹුර දාය. වස්සේ සංගත භාවේ සංගත භාව සගත භාවික සංගත බෝ කියලා කියනවා අනරූපීතාවය කියලා කියන ගිසි අනුරූපීතාව සිංගහලෙන් කිය කන්සිස්ටන්සි කියන එතකොටට මේ සංගත භහාවය කියන මේ බහන්්ඩ එක්කෝ නිෂ්පාදනය අතින් එක්කො පරිභෝජනය අතින් එක්ක අලවි කිරීම අතින් ගබඩාණ ගබඩාකිරීම අතින් සමාන පෝත්තීන් සමී ප පෝත්ති වෙන එකතමයි සංගත භාවය කියන එකතම සංගත භාවේ එක අවශ්‍යමයි උදහරකසැි මස්කඩේදී චොකලටිවිිකු හරියන්නේ අපි මස්කඩින් චොකලට ගන්න කැමතින අපිට එස්ත්තු ගාත දී කොල්න්ගේ රුදජරයයක් කලවග එම නිතන් තර ඒක ගැලපෙන්නේ. අනිවාර්රෙන්ම එක් නිෂ්පාදනය ති එක පරිභෝජනය තියෙක විකිනීම තින් එකක ගබඩා කිරීමතික ප්‍රාණය කරදී මතති සමාන භවක් තයරවනන්තමයි අපි මේකට කෑන සංගත භාව කියලා ඒම ගැලපෙන්න්න මැච්චෙන් නො තෙරවා සංගත භාව මේකමකුදු කියන්න මේ දෙකම පළතුරව සැ. දෙකම ප්‍රධාන පසක් නෙවෙයිනි දෙකම අතුරු පසක් එක්කො කෑමට පෙර ගන්න එක් කෑමට පසු ගන්න එමනි නිසා පැහැදිලිවම මේක සංගත භාාව ඇත්තී දෙකම මෙච්චේ තේරවා ඇත්ත සංගත භාව ඇත්ත ර අපීළඟ ප්‍රශ්නත් යමු යන්න පෙර චාවිකර කල ෑන්නේ උදාරණ පිෙන්ි මේ ඔස්ස බලන්න අපි මේ ප්‍රශ්ට ප්‍රවේශෙන් දැන් ගේට එක ෝපන කලාා ආයතනයක නිෂ්පාධිත විස්සේ සමන්විත වන අංග පහත දක්වා ඇත ඒ වෛදරීන කෙනෙක දස් දක්වන්න පලල පල්ල ගැනමුකක්ද බහන්ඩ විිස්සයක පෙළවල් සංකයාව න එ පල කියන්නේ බහණට විස්සයක පෙළවල් සංකයයා දැස්සල් උධාණාව කිය දෙකයි ඇයි පළතුර පරස කැවිලි. ප දි දිග කියන මේ පෙළවල් තුන්න තියෙන ූලිකයිතන එකතු මූලික හන්න එකතු ද මේක ගත්තපි පළතුරු ලම්බ කෙසෙල් දෙකයි එකතම දිග කිය මේ මිස්සේ තුනත්තීර මස්කට් පැණිබූන්දි අනික මොග අතිබුණ එ මෙන තුනත් තේර අ වගේ සියලු පෙළවල් තු තියෙන මූලිකයිතම ල එකක තුතමයි මොකක්ද දිග කියන්න එත මේකේ ප්‍රධාන දෙකයි මෙතන ප්‍රධාන තුනයි තුනයි දෙකයි පහ එකතමයි දිීග එනම් බහන්ඩ බාණ්ඩ පෙළවල් තුළ මූලික ප්‍රබේහේදකු ප්‍රදයකු මැති ගැම්බුර කරමකක්ද බහන්ඩ පැළවල් තුළ ඇති සියලු උප ප්‍රබෙහේදන එකතු. තේර මේක ගත්ත අපි දිගනගත්තේ අම්ඹ කෙසලි තරයිනි මේ ස්ත්‍රක්ෂය ක්කුම ගන්නවා සැකැසුම තේරව. බාහ්ඩ පෙළවල්තුළ අඩංගු අඩංගු සියලු ප්‍රබේහේදවල එකතුවයි බාණ පෙළවතුළ අඩංගු සියලු ප්‍රබහේදවල එකතුව තමයි ගැමු ම ස පිසල සංගත භාවනත සසංගත භාවෙන් එකන බහන්ඩෙක් බහන්්ඩ පෙළවල් තුළ අඩංගු අයිත මොල සිකිසියම් ගැලපෙන බෝක් ගැලපෙෙන බෝක් කියිය නගතමයි සංගත බව කිය එනම් බහණඩ පෙළවල් හා අයිත මතර එත මත කිසියම් සමජාතිවා සමජාති බ උන්න වගේ මූලික අංග හතරක් තිර බහණ මිසේ අපි ලක ප්‍රස්කටි් බලමු පහත දෙැගෙන රූපවලින් පිළිබිබුවන මුදල් වර්ග නම් කරන්න බොහොම සරල ප්‍රශ්කය පලවිනිියක බෑ නේම් තිනෝ ගාලම තින කාඩල් න කඩ කාඩ් කම තින ොද විදත් මුදල් අනිවාර්ය මේ විද්‍යුත් මුදල් එට්‍රෝනි මුදල් කෝොත් හ විදත් මුදල් ිබි්ක් සල්යදන දෙක නෝටටෝ දිල්තිනෝ රම්බොඩ උමගමතියෙන් මොකත් මේකන්න විහර මුද න අප ෝක ක මේ නොට්ටුහා කාසිය කුත් කරන්නේ එක රටක මුූල් ඇධිකාරය වන ලක හැක්ක ලංක ශ්‍ර ලකකා මහ ැකු මුල්ල කාරව එන එයන කුත්ර කාය නොට පිනම් කර හර දල ක දවන කුත්රන පිට මහ බැංකු කාසිය නට මුද්නයකලනනිකුත්රන මජරතාවටයි එසා. අපි නවම් කර මොකට දෙවන්නේ විියවාහාහරය සදා ගනුදරු පේවිීමම සඳ භාවිත කර ගවම් පිවර මාධ්‍යයක් නස භවිතා කරන මුදල ගුරන්න එනඟ පවර කියෙන වියහර මුදත ගල මතින ඩිබිට කාඩ් කියල මතකන මේක්න ක්‍රඩි් කාඩ්යක් ගන්නකොට ගිනුත් තිීවීම වවශ්‍යනය නම ඩිබි කාඩ ින මක්කෝන ජැග ර ක්. ගිනුවේ තිය අවසත් තිබීවිතු සන් සේෂ තිනනි ඒ අවයසන් සේසේ තුරුුවවෙද්දී පුළුව මේ සල්ලිගන්න නැත්තන් ගේවිම් පීවන් එචර නිස එනම් හරපත එට පස්සේ යටති එරවා පේෙන් එන මහිට චෙක්පතක් ඔ පිටුව චෙක්පතක් ත් භාවිතා කරන අටද බැංකු ජංගම කිිරුම්වල තියෙන සල්ලි එලිට ගන්න බැංකුවේ ජංගමකිර විචින සල්ලි සමාජගත කරන්න සංසරට එක් කරන්න තමයි චෙක්පත භාවිතාකරන්න චෙක්පත භවිතාකරන්නේ චෙක්පතයිඉතින් වන අටද බැංකු මුදල් වලටයි බැංකු මුදල් වලටයි පැදිරන්නේ අපි බල ීලක ප්‍රශ්නේතු අට ආයතනයකට සේවකින් බඳවා ගැනීමේ දී ඔවුන්ට බාහිරින් ආකර්ෂණය කර ගැනීම සදා යුදා ගන්නා ක්‍රම හතරක් ලම කරන්න. ඇ ආයතනට සේවකින් බදඳෝගන්න ඕන වෙනවාන්නේ බඳව ගන්න ස්සල්ල ගෙන්න්න ගන්නිපේ බාහිරින් ආකරශසනය කර ගන්නිපේ එහම ආකර්ශණය කර ගැනීම සදා යඋදාගන්න ක්‍රම හතරක්. එකක් මොකක්ද අක්තමයි රැකයා ඇබෑර්තු දැන්වී ප්‍රසිද්ධ කරනු මාධ්‍යහරා මාධ්‍යකෝම පුවත්පත් අංකේකඒවගේ සඟරා ඒ වගේ මාධ්‍යමකින් ප්‍රසිද්ධ කරන්න පුළුව එතකොට එක කරමයයක් තමයි ජනප්‍රීම ක්‍රමයඇතමයි පුවත් පත්ව දාන්නේ පුවත් පත්වල රැකයා බෑර්තු දැන්නීම දාන ුබ්වේකන්සි ස්පේජස් කීප යක්ත්තිරවන් තේෙනවා එමට තං සංරා තුළ අන්තර්ාල බෙට් එක ඔක්කෝමන ොද මාධ්‍ය එම් රැකයා බැරතු දැින් තුළින් පුළුවන් ආකර්ශණය කරග මාධ්‍ය රැකයා ඇබැර්තු දැන්වීම් මගිතු අනිත්්‍යගතමයි උබහල තියෙනවා ජොෆ්යා රැකයා පොලවල් රැකයා පොලෝල් තියෙනවාන්නේ මේ ළඟදී එක්තරා ආර්තනයකට ඇවිලතින කම්පැණී පහලෝකින් විතර සමනින් CEෝ ඒවගේ ප්‍රධාන කළමනාකරු හිවිිනක් ඇවිල තියෙනවා ඒ ආයතනය මගින් එදාට සේවකැම් කෝල් කරකනර කත් පිකේෂන් කෝල් කරලා ගන්න ගන්න එක විදදුුත්ච පෙල්ල රහමයි කළේ සෙව්ගෙන අයිතුුම්කරු එල්ල අර එක කම්පෙල්ලින් විලින් තැන්තැන් වල ඉටෙව බෝට්තිය ඒන අදුම් කරන යෝනො කෙනෙ ඉටට සභාගන්න පුළුව සුදුසුභ කෙන තරගන්නවා තියක කොත්තුල එක තැන කර ගහිලා පියර බහන්ඩ ගොඩක් තිනි තැකින් තෝරගන්නවා වගේ කතැනකට ගෙන්න්නලා ගන්නේගනේ එ රැකයා පොලොවන් රැකයා පොලොවල් ොලවල් තු තුම්බෙනක තමයි දැන්ෘතිී අධ්‍යාපනඇතර තියෙන දැන් විශ්ව විද්‍යාලයේ පවා ෆයිල් ය විභාගලි ූපු ගොමන් විශ්විදල මහාචාරවරන්ට තියෙනවා කන්ටේක්ස් තේරකො ගුල්ලන්ගේම ගෙන ගත්තා තමයි අදවනවිට සමාගම් වල සභහපතිවරු අධ්‍යක්ෂකවරු කළමනා කරන අධ්‍යක්ෂක ප්‍රධාන විදාහගෙනල දහරි ෙල් බනේජ සින් ්‍රියා්මක වවෙනිති ඒ ගොල්ලු ඒ තමන්ට උගන්න පු ගුරුවරයාගේ මහාචාරවරයා ගෙන් ගන්න කැමතිමික දෙය දන්නව ඒ මහාචාරවරයා අකුරට වැඩ. එකන ඉතාම හොඳම සුදුසුකම් තියෙන කෙනෙක් වැඩ කර පුළුව කෙනෙක් මික්ක එයා වෙන කෙනෙක් නිර්දේශ කරනති බෝදන්න විශ්වාසන් ගන්න නිෙසා තේරවන් වෘරත්තිී යහා. අධ්‍යාපන ආයතන මගින් තවම අතීත සේවකින් ැන් ආයතනය හිටපු සවකින් දැ විස්ශ්‍රාම ගිල්ලෙක වත්වල ගොලොක සම්බන් ීරෙන එකගොලොක සිම විනි විරු විඩ කර නෑ ීර්තිමක් සේවකෝ. ආයතනයට ඉතාම හොඳ සෞභාග්‍යමත් කාලයක් උදා උදාකර දෙන්න කැ හැටි සේවකෝ. ඒගොලට තාමත් ආයතන පි ැනීමින ගවර තින. ඒගොල්ලන්ගෙන් පුළුවන් සේවකෝහගැ ඒගොලගේ පුල්ලොලයි ඒගොල් ඥාතීන් ඒගොල්ල නරක කෙනෙක් එවන් නෑකිල විශ්වාස තියෙන එනම් අතීත සේවකයින්ගේ. සේවයින්ගේ සේවක හඳුන්වාදීම් තුළි සේවක හඳුන්වාදීම් අතීත සේවකයින්ගේ සේවක හඳුන්වාදීම් තුළලුත් පුළුවන් සේවකැන් ආකර්ශනය කරග තේරවාත් මෙතවත් චරකින තව කොටතාව කරම ගොඩත් තීර තෙරවා ් හතරයි කරක් ඩුවම ඇති ප ප්‍රස්තිත් බලමු දත්ත සැකසීමේදී භහවිතා කරන තාක්ෂණය වර්ග කළ හැකි ආකාර හතරන නම් කරන්න. දත්ත සැකසීමේදී භාවිතා කරන තාක්ෂණය වර්ගකල් හැකි ආර හතර මතකද ඩේට ප්‍රෝසින් සිිටම් හතරක්ත්තියනවා පැරණිකමකොදද හස්ත දත්ත සැකසීම ගතන් අත්හුරු ක්‍රමයට දත්ත සැකසීමම් මැනුවල් ඩේට ප්‍රසින් සිිසම මේකෙද මිනිස්ස මේ බහුලෝ භාවිතා කරන ිපිඩිය පෑන් පැන්සල් වැනිදේවල් කරදාසි පාවි්චි කරලා දත්ත තොරතුරු බොඩ පත් කරනවා සම්ප්‍රදායකයින එක එක තමයි හස්ත දත්ත සැකසිීමකන පලවින එක. හස්ථ දත්ත සැකසීම හස් දත්ත සැ කරමගගේන අත්තුරු ක්‍රමේට ගැන්න තෝකමයි. හුරු ක්‍රමය ක ෝකම ජෙවනය කතමයි අර්ද හස් දත්ත සැකසම් මේ හස් දත්ත සැකසීම පරමයක අර්හ අර්දහ අර්ද හස් දත්ත සැකස එකන මැද මට්ට වට මේකේ මිනිස්්‍ර මේ බහුරලෝ පවච්ි කරන ලිපිඩ අපි බහුලු පවච්චිරනු මේක මනිස්ස මේ යම් ප්‍රමාණය කර අඩු චේරවන් සාමාන්‍ය සාමාන්‍ය මට්ට මේ ්‍යාන්තිිකමවලම් භාවිතා කරන්න දත්ත සංස්කරය කරනු විශසම සාමානය ඇතුරුලීන තමතුසාවිල නඩු තිීන්දුව දෙනකොට ජයග් මකොද කරන්නේ මේ ස්ටෝගැ කෙනෙක් එකටයි් කරනවාන තේරෝ අඒ වගේිනම් කර අර්ද හස්ත දත්තසකකිරීමනෙ මිනිස්්‍ර තයිපරයිට අපි කීබෝඩ් එක පවච්චි කරන්නේ. එ මිනිස්සමය සම්බන්ධයි හැයි සිනසියක්ම මිනිසා මිනිස්්‍රමයමනය ඔකුපවෙන් තුම්මනක තමයි විද්්‍යුත් යාන්තිික දත් සැකසීම විද්‍යුත් යාන්තිික දත්ත සැකසීම මේ ැ වෙනස් එකන සාමාන්‍යය ඇතුරු ලියනය කරම කරන්ට එකක මුකත් නෑන අපි අතන්තමයි ගහන්න එක යතුර ලියනය කරන්න නමුත් අපේ එලෙක්ට්‍රෝනිික් ටයිපරට එකගත්තව තේම අපි හෙම තියන්ු චරතන් හේසිල මාසික ගාහ දෙයක් නෑ සිිබවවා පොරධන්ටගල්වදරු. ඒවැනි දියුණු ජන්ට පාවිච්චිකරුත් තෙම අප කරගන විද්‍යෝ ජාන්තික දත් සැසීම. අවසන්න කතමයි විද්‍යුත්් දත්ත සැකස විද්‍යත් දත්ත සැකසම් එකන් ෙක්ට්‍රෝනි ඩේට ප්‍රසින් ක එක එකඇන්නේ තර කර එලෙක්ට්‍රෝනිික මෙවලම් තමයි මූලිකාර භහරිෂ්ට කරන්න මිනිස්ශ්‍රමේසිට දහයයි සිර අනුවක්ම එලෙක්ට්‍රෝනිික පරිගණක මෙවලම් ඔස්ස තමයි දත්ත සංස්කරය කර. ම ර්र्තමාන කරමගේ मूලි කරම හතරක් ්‍රියත්මක ර අපි ඊළගඟ ප්‍රශයයක් බලමු අවसाන ප්‍රශ්නය में ආදර්ශ පස පනය තියෙන वाස්තික පය පරගෙන අවसाන ප්‍රශ්නය ්‍යපर සැලමක ල සැස් සා සහර ති ල සැස්මන අල ස ලන්දන්ද කම සලස් පැදර ්‍යපර සස්මක मල සලස්මේ ති आදායම් प्र්‍රकाशයේ ඇතුළත් වීතු කරුණ ොටර සඳහන් කරන්න. සෑම ව්‍යාපාර සැලැස්මකම උප සැලස්මත්තින මූල්්‍ය සැලැස්ම. මුල්ල සම්පාදනය හා මුූල්ල යෙදවීම මුූල සම්පාදනය කරගනි කුමො මාර්ගෝලින්ද එ මූල යොදවන්න කොන මාර්ගල කියලා පිබිබු කරන පිළිබිබු කරන සැස්ම මේ වැදගත්ම කොටසක් තමයි ූල්ල සැෙස්ම කියන්න මූල්ල සැස්ම පරිසිල්ලය කරන න තේරන මේ ව්‍යාරය ්‍රවීලතා විතා හෙලද පහලද. ව්‍යාරයේ ඉහළ මුූලි ශක්ක්‍යතාවයක්ක් තියනවද නැදක බෝදක්ලබන කුළ තේරවාදන්නේ මුූලි සලැස්යි ආදයම් ප්‍රකාශයලි එක පිතුළත් කරනවන සම්පාදනය කරවේ ආදායම් ප්‍රකාශය තුළ ඇතුළ ඇතුළු මූලිකරු හතරක් එකක් තමයි විකුණු මාදායම අනිවාරයම තියන්න බිකුණම් වාද දැ මේ විකුණු ආදෑයම කෙන දල විකුණු ආදයම වියදැම අඩු කිරීම පෙර. දෙවන එක තමයි විකුණුම් පිරිවය විකරුම් පිරිවයි විිකුණු පිරන බහන්ඩ විකිනීම්ස දහ වැෑවන පිරිව ඒකත් අවශ්‍යයි ඒකත් වෙනමස දහ කල තීර තේරවා ඊට පස් තීරමොකක්ද මේ දෙකේ වෙනසමකක්ද දලලා බේරම් එක දළලාබය කියන එකත් අනිවර්රම එඩෝන් දළලා වි හතරක දල්ලාබේට පස්සවකොති වෙන්න ආදයම් බද වඩු කරන්නපේ මොකොද දල්ලා සමස්ත දල්ලාබයම පටල වෙෙන නෑ ඒකින් අපි අඩු කරනවා මොල බද ගෙවන ඒ බද අඩු කරම් පස්සේ එනවා බදු පසුුදලාබේනම් බද්දට පස්සෙ සුද්දලාබේ වෙනම හයිලට් වෙන්ඩ ෝ බද්ද පසු උද්දලාබේ උන්න වගේ මූලිස් කරුණු හතරක් ඇතුළත්වැඩුවනේ ආදෑම් ප්‍රකාශයක් තුළ දැම්පේනුවද මේ ප්‍රශ්්‍රපත්තරයේ සම්පාධනය කරන ප්‍රධාන පාලක පරීක්ෂක වරයා සෑම පාඩම් ඒකකයක්ම ඒ සෑම පාඩම් ඒකකයක් තුළ තියෙන සලුම පාඩම් ආවරණය වෙන තමයි පේපර හදයි අප නේවැෙන් ගැලවීමක් නෑ එක එමකිෙන පාඩම් තෝරන්න එපා ම දවනි පාඩි පස්ස වන ලෙසනි එක අත්තරීීම අටමනි පානේ තුන්මල ලෙසටි අතරය කරන්න එ ඒම ඔබේ අවාසනාවනං ඔබට තියන්නේ අවාසනාවන මේ විභාග කාලය රජ කරන්නේ ඔබට වන්නර ඔබ අතරපු කොරසලින් ප්‍රස්ටේන් නිසා සමස්ත පාඩම් පාඩම් මේකට අදල් පාඩම්ටික ලල් ලෙසස් ටික නැවතනවත් පටේ දප ිවිෂන් පාටමලාාව පරසිල්ලිරගන සමස්ත විසිල් දේශේ තමන්ට පුලො හොඳට පැක්කරගන්න විාගටලියන් ඒම පැකරගත්තොත් විභාගරකලති එකමක දයකරන්න මොකද ලියන් නිතරයි. හොඳ දරප අද පාඩමෙනුත් කතා කරේ පලවෙනි ප්‍රශ්පත්තරයටදාලෝ විභාහගෙ පාර්තමිතු නිකුත් කළ ආදර්ශ ප්‍රශ්ශපත්තරයක්ශ් පතර කට්ටලේ පලවෙනි ආදර්ශ ප්‍රශ්පත්තරයි පලවෙනි ප්‍රශ්නකැනේවිහෝගතනවෙයි වාස්තවික ප්‍රශ්පත්තරය යන ප්‍රශ්න සාකච්ඡා කළේ ඉතාාවම සාර්ථකලෙස බහුවරණ ප්‍රශ්නව එක රිද්මැත්තිීන් සැපිියව වර්ගේ පස හිතන් පුරු ප්‍රශසල තවත් රිද්මයඇති ශ්ති පිතුර පපේශාරන ප්‍රශ්ටමල ත් රිදමඇත්තින්නේ එක්නක රිදමයන්ට ගෙන පෙනකාරම් පිළිතුරලීමට වශ්‍ය මානසික ශක්තියපි සියන සියම වර්ධනය කරගත්තා. අපි ඊළඟ පාඩම් පාඩමේදී මෙ දෙදස් විශස්ස වර්ෂයටම විවාාග පපාර්තමේන්තු මෝ කළ දෙවන ප්‍රශ්ටපත්තරය නම් රචනා සයේ ියෝගත පශපත්තරේ සාචාරන බලාපොරොතු වට. නිසා ඉදිරි පාඩම් පරිච්චයද දිගටම පරිසල්ලය කරල තවතවත් මේ ප්‍රශ්්‍රපත්තරොට ලිවීමේ කලාව ලිවීමේ තාක්ෂණ දැහක ුස්සාහ කරන්නතකොට කිසිදු ැඩලුවක් නත ඔබට භාගරගෙල තිෙන්නේ ලියන්න පකොනයි. පේ ඊලං පාරිමිදින වත හම.